කතා කරමු අද මේ දවස්වල ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කරන Huawei Nova 9 SE කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මේ තියෙන Huawei ලාගේ අලුත්ම ස්මාර්ට්ෆෝන් එක වෙන Huawei Nova 9 SE කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් ඇත්තටම Huawei ලා ලොන්ච් කරපු ගොඩක් හොඳ ඩිවයිස් එකක් කියන්න බුණා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. මොකද කැමරා එක, ඒ වගේම පර්ෆෝමන්ස් පැත්ත, ඒ වගේම මේකේ තියෙන ඩිස්ප්ලේ එක මෙන්න මේ හැම පැත්තෙම ගොඩක් හොඳට මැනේජ් කරලා තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක එවලා තියෙන්නේ. ඉතින් Huawei Nova 9 SE කියන ස්මාර්ට්ෆෝන් එක ගැන ගොඩක් සරලව අද මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාලා තියාගන්න යන් අද වීඩියෝ එකට. Huawei Nova 9 SE ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරද්දී ලොකු දෙයක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක පැත්තෙන් කතා කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් Huawei ලාටම යුනික් වෙච්ච ඩිසයින් එක තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම පෞද්ගලිකව ගත්තොත් එහෙම මම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිසයින් එකට ගොඩක් කැමතියි. මොකද Huawei Nova 9 එකේ තව මෙන්න මේ වගේම ඩිසයින් එකක්. හැබැයි ඒ ස්මාර්ට්ෆෝන් එකටත් වඩා මට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිසයින් එකට හිත ගියා. ඉතින් ඔයාලට මතක ඇති Huawei ලාගේ P50 series එක. ඉතින් අන්න ඒකේ තව මෙන්න මේ වගේම ඩිසයින් එකක් තියෙන ස්මාර්ට්ෆෝන් තමයි. ඉතින් මේක Huawei ලාටම යුනික් වෙච්ච ඩිසයින් එකක් හින්දා ඒක ගැන ලොකුවටම කියන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තනම ප්‍රීමියම් ලුක් එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ආට පේන ඇති Nova කියන මෙයාලගේ ලෝගෝ එක ෆෝන් එකේ පල්ලෙහාට වෙන ටිකක් ලොක්කුවට ගහලා තියෙනවා. ඉතින් ඇත්තනම ෆෝන් එකේ ඩිසයින් එක පැත්තෙන් ලොකු දෙයක් කියන්නේ නැහැ. ඔන්න දිව තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රොටෙක්ෂන් ගැන නම් මට ලොකුවට අයිඩියාවක් නැහැ. ඉතින් ඒ හින්දා අන්නේ දේවල් මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරොත් තියෙන්නේ අඟල් 6.78 IPS LCD ඩිස්ප්ලේ එකක්. ඒ වගේම තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන රෙසලූෂන් එක වෙන්නේ 1080x2388 කියන රෙසලූෂන් එක. ඒ වගේම 387ක PPI ඩෙන්සිටියක් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම 90 Hz refresh rate එකකුත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Huawei ලාට තියෙන ටෙක්නොලොජි පාවිච්චි කරලා ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් මෙදා පාර මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට දීලා තියෙනවා. ඉතින් අඩුවකට දැක්කේ මේකට IPS LCD ඩුන් එක විතරයි. AMOLED වගේ ආවනම් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ ක්වොලිටි එක තවත් වැඩි වෙනවා. ඉතින් කියන්න ලොකු වරදක් නැහැ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන්. ඔන්න ඒ දේවල් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඇවරේජ්ලි ගොඩක් හොඳ වැඩක් ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ තියෙන OS එක වෙන්නේ Android 11 version එක. ඒ වගේම EMUI 12 කියන version එකත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ රන් වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එකම තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන chipset එක ගත්තොත් තියෙන්නේ Snapdragon 680 කියන මෙන්න මේ chipset එක. ඉතින් මේක 4G chipset එකක්, 5G එන්නේ නැහැ. ඉතින් Huawei ලට තියෙන ප්‍රශ්නත් එක්කවා දන්නවා ඇති Huawei ලා හදන්නේ 4G chipset කියලා. ඉතින් අපිට තව ටික කාලෙකින් Huawei ලාගේ 5G chipset එක්කත් බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේකේ තියෙන්නේ 4G chipset එකක්. ඉතින් ඒත් එක්කම තමයි ෆෝන් එකේ තියෙන GPU එක ගත්තොත් තියෙන්නේ Adreno 610 කියන GPU එක. ඉතින් ඇත්තටම පොහොමස් පැත්තෙන් කතා කරද්දී ඇත්තටම හොඳයි 4G උනත් ගොඩක් හොඳ පොහොමස් එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් GPU එක ගත්තොත් ඒකත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. සාමාන්‍යයෙන් ෆ්ලැග්ෂිප් වලට කිට්ටු වෙන GPU එකක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Snapdragon 680 කියන ගොඩක් හොඳ මට්ටමක පොහොමස් තියෙන chipset එකක්. ඉතින් ඒ හින්දා ඇත්තටම පොහොමස් ගැන ලොකුවටම හිතන්න දෙයක් නැහැ. ලොකුවටම පොහොමස් බලාපොරොත්තු වෙන්නත් බෑ. සාමාන්‍ය වැඩ ටික කරගන්න ගොඩක් හොඳ පොහොමස් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගේම් ගහන්නත් අවුලක් නැහැ. අපිට අන්නේ වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ගේම් වලටම ටාගට් කරලා ඒ වගේම හෙවි යූසේජ් එකකට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන chipset එකෙන් අපිට ලොකු වැඩක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එකේ තියෙන RAM එක ගත්තොත් තියෙන්නේ 8GB RAM එකක් එක්ක 128GB storage එකක්. ඉතින් මේකත් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් 8GB RAM එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට ගොඩක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ෆෝන් එකේ තියෙන කැමරාක සම්බන්ධයෙන් කතා කරොත් එමේ කැමරා හතරක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කැමරා හතර තමයි මෙගාපික්සල් 108ක මේන් කැමරා එකක්, ඒ වගේම මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා එකක්, ඒ වගේම මෙගාපික්සල් 2ක මැක්‍රෝ ලෙන්ස් එකක්, වගේම මෙගාපික්සල් 2ක ඩෙප්ත් ලෙන්ස් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ කැමරාවකින් අපිට 4K වීඩියෝස් 30 fps දක්වා රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ රෙසලූෂන් එක දීලා තියෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන මේන් කැමරා එකට. ඒ වගේම තමයි ෆෝන් එකේ තියෙන සෙල්ෆි කැමරක වෙන්නේ මෙගාපික්සල් 16ක කැමරා එකක්. ඒ වගේම මෙන්න මේ කැමරගෙනුත් අපිට 1080p වලින් යන වීඩියෝ එක රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එකේ තියෙන ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් ගැන කතා කරොත් තියෙන්නේ සයිඩ් මවුන්ට් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක්. ඒත් එක්කම තමයි ෆෝන් එකේ තියෙන බැටරි එක ගත්තොත් තියෙන්නේ මිලියම්පියර් 4000ක බැටරි එකක්. ඒ වගේම මෙන්න මේ බැටරිය චාර්ජ් කරන අපිට 66 වෝට් ෆාස්ට් චාර්ජින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට සපෝට් කරනවා. ඉතින් බැටරිය සම්බන්ධයෙන් කතා කරොත් කැපැසිටි අඩු වුණාට මේකේ ෆාස්ට් චාර්ජින් ස්පීඩ් එක නම් ගොඩක් හොඳ ලෙවල් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පැයකට වඩා අඩු කාලයකදී මෙන්න මේ ස්මාර්ට්ෆෝන් අපිට ෆෝල් චාර්ජ් කිරීමේ හැකියාව තියෙයි.
ඉතින් හරියට මම මෙන්න මේ වෝඩ් ගානින් කොච්චර චාර්ජින් ස්පීඩ් එකක් තියෙනවද කියන නම් දන්නේ නැහැ හැබැයි හැබැයි පැයකට වඩා අඩු කාලයක් තුලදී මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපිට චාර්ජ් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් ඔන්න ඒ දේව තමයි අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක සම්බන්ධයෙන් කතා කරන්න තිබ්බේ ඉතින් ඇත්තටම බාධක මැද්දේ එලියට ආපු ගොඩක් හොඳ ස්මාර්ට්ෆෝන් එකක් කියන්න පුළුවන් ඉතින් ඉස්සරහට තවත් හොඳ ස්මාර්ට්ෆෝන් අපිට Huawei ලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි ඉතින් මොකද හිතන්නේ මෙදා පාර ආපු Huawei Nova 9 SE ස්මාර්ට්ෆෝන් එක ගැන ඒ වගේම තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මේ දවස්වල ලංකාවේ මිලදී ගන්න පුළුවන් වෙනවා ඉතින් ප්‍රයිස් එක ගැන නම් හරියටම දන්නේ නැහැ වට පොඩ්ඩක් සර්ච් කරලා දැනගන්න පුළුවන් මේකේ ප්‍රයිස් එක කොහමද කියලා හැබැයි ඉතින් ගොඩක් හොඳ ගාණක් වෙයි මොකද ස්මාර්ට්ෆෝන් වල ප්‍රයිසස් ලංකාවේ වැඩි හින්දා ඉතින් අනිවාර්යයෙන් මෙන්න මේ Huawei Nova 9 SE ස්මාර්ට්ෆෝන් එක ගැන වට මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න ඒත් එක්කම වාගේ අලුට බලන්න වීඩියෝ කාණි වාරෙම ෂෙයා කරන්න ඉතින් අපේ channel එක කතා කරන්නේ මේ වගේ ස්මාර්ට්ෆෝන් සම්බන්ධ වීඩියෝස්. ඉතින් ඔයා මෙන්න මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගන්න පුළුවන්. ඉතින් අපේ channel එකට ඒකට ගියොත් එහෙම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් සම්බන්ධයෙන් කරපු වීඩියෝස් ගොඩක් වඩා රැඳීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් අපි ඉක්මනටම ආමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.